ආයුබෝවන් අදත් ඔබ එකතු වෙලා ඉන්නේ ලක්නාර එඩියුකේෂන් සමගින්. ඉතින් අද අපි කරන්න යන්නේ බුද්ධ ආගමේ 9 වෙනි ශ්‍රේණියේ 18 වෙනි පාඩම උන සාමකාමී ජීවිතයක් ගත කරමු කියන පාඩමේ දෙවැනි කොටස. එහෙනම් අපි ඉදිරියටම කරගෙන යමු. මේ තියෙන්නේ අද කොටසට අදාළ ප්‍රශ්න. ඔයාලට තියෙන්නේ මේ ප්‍රශ්න හොඳින් අවබෝධ කරගෙන මම පාඩම කියලා දුන්නට පස්සේ මේ ප්‍රශ්නවලට තනියම උත්තර ලියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ උත්තර හරිද කියලා මම වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙන උත්තරත් එක්ක සසඳලා බලන්න. අද කොටසට දාලා ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්නය. බුදුදහම යාගය වෙනුවට ආදේශ කරන්නේ කුමක්ද? දෙවැනි ප්‍රශ්නය මුල් අවදිවලදී දීර්ඝායුෂ්ක වූ මානව වර්ගයාගේ ආයු ප්‍රමාණය අඩුවීමට හේතු වූයේ කුමක්ද? තුන්වැනි ප්‍රශ්නය වියට්නාම ජාතික ටිව් නට් හාන් හිමියන් සිදු කළ ප්‍රකාශය තුළින් ප්‍රකට වන්නේ කුමක්ද? හතරවැනි ප්‍රශ්නය දුල්ල භංච මනුස්සත්තන් යන්නෙහි අර්ථය කුමක්ද? පස්වැනි ප්‍රශ්නය බුදුන් වහන්සේගේ දර්ශනයේ පදනම කුමක්ද? හයවෙනි ප්‍රශ්නය අත්ථූපනායක ධර්ම පර්යාය යනු කුමක්ද? එහෙනම් පාඩම ඉදිරියටම කරගෙන යමු. ඉස්සෙල් වීඩියෝ එකෙන් අපි ගිහියන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය, ඒ කියන්නේ පංච ශීලය පිළිබඳව සත්ව හිංසනෙන් තොරවිය යුතු බව ඉගෙන ගත්තා. ඉතින් ඒ අනුව කවර කරුණක් නිසාවත් සිදුවන සත්ව ඝාතන හිංසන බුදුදහම අනුමත කරන්නේ නැහැ. එදා බ්‍රාහ්මණයන් විසින් සිය දහස් ගණනින් සතුන් වගේම මිනිස්සු අමානුෂික විදිහට ඝාතනය කරලා බිලි පූජා පැවැත්වුවා. එහිදී සත්ව ඝාතනය, හිංසනය, වන විනාශය සිදු වුණා. ඉතින් ඒ යාගවලදී සත්ව ඝාතනය, හිංසනය සිදු වුනේ ඔවුන් සතුන් වහා මිනිසුන්ව අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසා. එතකොට වන විනාශය සිදු වුනේ යාග භූමිය සකස් කිරීමේදී විශාල වශයෙන් වෘක්ෂලතාව විනාශයට පත්වීම නිසා. ඒ නිසා යාගය හිංසාවාදී. පුද්ගල මට්ටමෙන් විතරක් නෙවෙයි රාජ්‍ය මට්ටමෙන්ද සදාචාර සම්පන්න පරිසර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බුදුදහම නිර්දේශ කරනවා. කූටදත්ත බමුණාට බුදුන් වහන්සේ වදාළ පරිදි දැහැමිව පැවැත්වූ යාගයේදී යාග කණු සඳහා ගස් කැපුවේ නැහැ. බිම ඇතිරීමට තනකොළ විනාශ කළෙත් නැහැ. සතුන් මැරුවෙත් නැහැ. යනුව සූත්‍ර දේශනාවලදී බ්‍රාහ්මණියාගේ ප්‍රතික්ෂේප කොට තියෙනවා. උත්තරීතර වූ මානව ගුණධර්ම හා වටිනා සම්පත් විනාශ කරන දුර්දාන්ත වූ නිෂ්ඵල ක්‍රියාවක් විදියට යාගය බුදුදහමේ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් යාගය වෙනුවට බුදුදහම ආදේශ කරන්නේ දානයයි. දානය මගින් පරිසරයට හානි වෙන්නේ නැති අතර ප්‍රචණ්ඩත්වය, හිංසනය, පීඩනය වෙනුවට දානයේ තියෙන්නේ දයාව, කරුණාව, අනුකම්පාව වැනි මානව ගුණධර්මයි. දන් දෙන්නාට වගේම ලබන්නාටද සිදුවෙන්නේ සෙතක්. බුදුන් වහන්සේගේ අනුශාසනා ලෝකයේ ඕනෑම රටක ඕනෑම වැසියෙකුට පිළිගන්න පුළුවන්. උන්වහන්සේ සතුරු, මිතුරු, ලොකු කුඩා, අඳුරන නාඳුනන, දුටු නොදුටු සෑම සත්වයකුගේම ජීවිතය ඒ සත්වයාට ප්‍රිය බව ඉගැන්වුවා. මේ බව මෙන්න මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙනවා. මාගේ මෛත්‍රිය පා නැති නයි පිඹුරු පොළොන් ආදී දීර්ඝ ජාතීන් හටය. මගේ මෛත්‍රිය දෙපා ඇත්තන් හටය. මගේ මෛත්‍රිය සිව්පා ඇත්තන් හටය. මගේ මෛත්‍රිය පත්තෑ ආදී බොහෝපා ඇත්තන් හටය. සෑම සත්වයෝද, හැම ප්‍රාණීහුද, හැම භූතයෝද යන මේ හැම දෙනාටම යහපතක්ම දකිත්වා. මොවුන් කෙරෙන් කිසිවෙකු කරා දුකක් නොපැමිණෙත්වා. මේ විදිහට සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්වමින් හිතමිතුරු ආකල්පයකින් ක්‍රියා කිරීම අපි මෛත්‍රී පිළිවෙත කියලා හඳුන්වනවා. එක් විටක බුදුන් වහන්සේ මෙන්න මෙහෙම වදාරලා තියෙනවා. අනෙනි, ඉඳින් දරුණු හොරුන් අවුත් දෙපැත්තේ දඬු ඇති මහා කියතකින් ශරීරයේ කොටස් කෑලි කෑලිවලට කපති. යමෙක් ඒ හොරුන් කෙරෙහි හිත අමනාප කරගතහොත්, දූෂිත සිතක්, තරහ සිතක් ඇතිකර ගත්තොත්, හෙතෙම මගේ අනුශාසනය පිළිපදින්නේ නොවේ. මහණෙනි, එබඳු අවස්ථාවකදී වුවත් තොප විසින් මෙසේ සිටිය යුතුයි. අපේ සිත වෙනස් වන්නේ නැත. මොවුන්ට තද වචන නොකියන්නෙමු. හිතානුකම්පිතව තරහ නොවී මෛත්‍රිය පතුරවමු. එමෙන් සිතට අරමුණ වූ ලෝකයා කෙරෙහි මහත් වූ අප්‍රමාණ වූ වෛර නැති මෛත්‍රිය පතුරවා වසන්නෙමු.
මහණෙනි හතුරෙකු කෙරෙහිවත් මෙසේ සිතන්නට පුරුදු විය යුතුයි. මොනම කරුණක් නිසාවත් කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කිරීමට බුදුදහමේ ඉඩක් නැහැ. සැබෑ බෞද්ධයන් අතර හිංසාවක් පීඩාවක් ප්‍රාණඝාතයක් ආරවුලක් ආදී දේ ඇතිකර ගැනීමට ඉඩක් නැහැ. මුල් අවදිවලදී දීර්ඝායුෂ්ක වූ මානවයාගේ ආයු ප්‍රමාණය අඩුවීමට හේතු වුණේ ප්‍රාණඝාතයයි. නසන්නා නැසීමට දිනන්නා පැරදවීමට තවත් කෙනෙකු පිටුපසින් පැමිණෙයි. මේ පීඩනය නිසා හිංසනය පීඩනය වගේ සිතුවිලි වර්ධනය වෙනවා. ඒ වගේම ක්‍රෝධය වෛරය ඇති වෙනවා. වෛරයෙන් වෛරය නොසංසිඳන බවත් මෛත්‍රියෙන් නැත්තම් අවෛරයෙන්ම වෛරය සංසිඳන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ප්‍රාණීන්ට හිංසා කරන්නාද ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැති පුද්ගලයාද වසලයෙකු බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඇතැම් රටවල ජාතීන් අතර වගේම ආගම් අතර සිදුවෙන ගැටුම් සම්පූර්ණයෙන්ම බුදුදහමින් බැහැර කරනවා. වියට්නාම ජාතික ටියුබ් නට් හාන් හිමියන්ගේ ප්‍රකාශයක් මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඔබ අත තුවක්කුවක් ඇත්තේ නම් ඒකෙන් ඉන් එකෙකුට හෝ දෙදෙනෙකුට තුන් දෙනෙකුට හතර දෙනෙකුට හෝ පස් දෙනෙකුට වත් වෙඩි තබා මරා දැමිය හැකියි. ඒ විනාශයක් අපරාධයක්. එහෙත් ඔබ යම් අන්තවාදී දෘෂ්ටියක පිහිටා ඒ බොහෝ දෙනාට පතුරවමින් යයිද එයින් ඔබ සිදු කරන්නේ සිය දහස් ගණනකින් පුද්ගලයන් විනාශ කර දැමීමකි. එය මහාම අපරාධය වන්නේය. ඉතින් මේ වියට්නාම ජාතික ටියුබ් නට් හාන් හිමියන්ගේ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙන්නේ තම වර්ගය ආගම කුලය ප්‍රමණක් ශ්‍රේෂ්ඨය සැලකා අනෙක් ආගම් ජනයන් පහත් කොට සැලකීම බුදු දහමට එකඟ නොවන බවයි. මිනිසත් බව දුර්ලභ බව, ඒ කියන්නේ දුර්ලභංච මනුස්සත්තන් බුදුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. උන්වහන්සේගේ දර්ශනයේ පදනම වෙන්නේ කරුණාව හා ප්‍රඥාවයි. බුදුන් වහන්සේගේ කරුණාව අපි හඳුන්වන්නේ මහා කරුණාව කියලා. මේ නිසා දඬුවමට මරණයට තමන් බියවන්නක් මෙන්ම සෙසු සියලු සතුන්ද ඊට බියවන බව නිතර මෙනෙහි කළ යුතුයි. එය අපි අත්ූපනාක ධර්ම පර්යාය කියලා හඳුන්වනවා. මේ නිසා අපද ඝාතනීය හිංසනය හා ප්‍රචණ්ඩත්වය නැතිව සාමකාමී ජීවිතයක් ගත කරමු. පළවෙනි ප්‍රශ්නය, බුදුදහම යාගය වෙනුවට ආදේශ කරන්නේ කුමක්ද? යාගය වෙනුවට ආදේශ කරන්නේ දානයයි. දෙවැනි ප්‍රශ්නය, මුල් අවදිවලදී දීර්ඝායුෂ්ක වූ මානවයාගේ ආයු ප්‍රමාණය අඩුවීමට හේතු වූයේ කුමක්ද? ප්‍රාණඝාතයයි. තුන්වැනි ප්‍රශ්නය, අප උගත් පරිදි ටියුබ් නට් හාන් හිමියන්ගේ ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ කුමක්ද? තම වර්ගය ආගම කුලය ආදිය උසස්යයි සැලකා අනිත් ආගම් ජාතීන් පහත් කොට සැලකීමට බුදුදහම එකඟ නොවන බවයි. හතරවෙනි ප්‍රශ්නය, දුර්ලභංච මනුස්සත්තන් යන්නෙහි අර්ථය කුමක්ද? මිනිසත් බව දුර්ලභ බව මින් කියවේ. පස්වෙනි ප්‍රශ්නය, බුදුන් වහන්සේගේ දර්ශනයේ පදනම කුමක්ද? කරුණාව හා ප්‍රඥාවයි. හයවෙනි ප්‍රශ්නය, අත්ථූපනායක ධර්ම පර්යාය යනු කුමක්ද? තමා උපමාවටගෙන පවින් වැළකීම අත්ථූපනායක ධර්ම පර්යායයි.